ආයුබෝවන් සුබ දවසක් හැමෝටම ඔන්න මං අදත් ආවා අලුත්ම වීඩියෝ එකක් අරන් ඔයාලට ගොඩක් අය අහලා තිබුණා ඇන්තූරියම් හිටවද්දි වැලි හෝ බොරළු නැතිව පොල්ලෙලි විතරක් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ඒ සම්බන්ධයෙන් වීඩියෝ එකක් කරන්න කියලාත් ඉල්ලලා තිබුණා ඉතින් මං ඔයාලට අද ඒ ගැන කියන්න තමයි මේ ආවේ දැනිලා ඉන්න මගෙත් එක්ක ඇත්තෙන්ම කියනවා නම් අවුරුදු ගණනාවක් තිස්සේ වැඩි දෙනා පොල්ලෙලි විතරක් පාවිච්චි කළා තමයි මේ ඇන්තුරියම් හිටෙව්වේ. නමුත් පසු කාලීනව වැලි හා බොරළු ඒ දෙකෙන් එකක් මිශ්‍ර කරලා සහ වෙනත් වර්ග මිශ්‍ර කරලා මාධ්‍ය හදන්න පුරුදු වුණා. දැන් මේ ඔයාලට පෙන්නන ගහ රේන්බෝ ගහක්. ඒකේ টপ කට් එක මම මේ හිටවලා තියෙන්නේ. තනි කරම පොල්ලෙලි වල මේ බාන කිසිම දෙයක් වෙන මිශ්‍ර කරලා නැහැ මේ මාධ්‍යයට ඔස්මෝකොටට කීපයක් දාලා තියෙනවා පොහොර විදිහට ඒ ඇරෙන්න කුඩාවට කපාගත්ත පොල්ලෙලි තමයි මේ මේකට පාවිච්චි කරලා තියෙන මාධ්‍ය ඉතින් බලන්නකෝ මේකේ කොයිතරම් හොඳට ලස්සනට මුල් ටික ඇවිල්ලා තියෙනවද කියලා ඉතින් එතකොට අපිට හිතෙනවා නේද තේරුම් යනවා නේද වැලි හරි බොරළු හරි නැතිව ඇන්තුරේ වවන්න කිසිම බැරිකමක් නැහැ ඉතින් අපි එක දෙයක් තේරුම් ගන්න ඕනේ මගේ අධ්‍යක්ෂීමේ හැටියට මේ පොල්ලෙලි කෑලි වලට අමතරව වැලි හරි බොළරු බොරළු හරි එහෙම නැත්නම් උළු කැට කෑලි කීපයක් අඟුරු කෑලි කීපයක් ඒ වගේ දෙයක් මේ මාධ්‍යයට මිශ්‍ර කරලා ගන්නවා නම් ඒකත් හොඳයි වතුර බහැල යන්න උදව් කරනවා ඒ වගේම අර පොල්ලෙලි ටික ඉක්මනට දිරනම් විරාපත් වෙනකොට එකට එකට මැටි වගේ හැදෙන එක ටිකක් කල් යනවා අර විදිහට වෙන දෙයක් මිශ්‍ර කරලා තියෙනවා නම් ඒ ඇරෙන්න වෙන කිසිම හානියක් ගහට වෙන්නේවත් අපිට හදන්න බැරි කමක්වත් නැහැ ගොඩක් අය සල්ලි දීලා වැලි බොරළු මිලදී ගන්න පෙළඹෙනවා පොල්ලෙලි විතරක් පාවිච්චි කරොත් ගස් මැරෙයි කියන බයට එහෙම වෙන්නේ නැහැ කවමදාක්වත් පොල්ලෙලි කියන්නේ අපේ පැලවලට ඉතාම හොඳ දෙයක් ඉතින් හැබැයි පොල්ලෙලි ටික හොඳට සකස් කරලා ගන්න ඕනේ ගණිද්දී මම දැන් මේ දාලා තියෙන්නේ මම ඒ කහට යවන ක්‍රමය මම ඔයාලට මේක වීඩියෝ එකකින් දීලා තියෙනවා ඇයි පොල්ලෙලි වල කහට ඉවත් කරන්නේ සහ කොහොමද පොල්ලෙලි වල කහට ඉවත් කරගන්නේ කියන එක ඉතින් ඒ වීඩියෝස් වල ලින්ක්ස් මම දාන්නම් කමෙන්ට් తీරුවේ ඔයාලට බලන්න පුළුවන් හොඳට පොල්ලෙලි ටික කහට ඇරලා පිරිසුදු කරලා අරගෙන තමයි පාවිච්චි කරන්න ඕනන්නේ මේ විදිහ තමයි මමත් පාවිච්චි කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එකෙන් විශේෂයෙන් මේ අන්තුරේ වගාවට අලුත් අය යමක් ඉගෙන ගන්න ඇති කියලා. ඔයාලට ගොඩක් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මගේ මේ වීඩියෝ එකට කැමති නම් එකට ලයික් එකක් දාලා යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න. මගේ channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ස්තුතියි සුබ දවසක් හැමෝටම